මම මේ පුතා දක්වන්න හදන්නේ වාක්‍ය දෙකක් විතරයි මේ වාක්‍ය දෙක සම්බන්ධ වෙනවා ලෝකේ වැඩිම කාලයක් එක දිගටම තිබිච්ච මර්ධන ක්‍රියාවලියක මේක ආගමික මර්ධනයක් පල්ලිය විසින් වෙනත් ආගමික අදහස් දරන විශේෂයෙන්ම තමන්ගේම ආගම ඇතුලේ වෙනස් අදහස් දරන මතවාද පරාජය කිරීම සඳහා ගෙන ගිය මර්ධන මේක සියවස් දෙකකට වැඩි කාලයක් යුරෝපයේ ඇමරිකාවේ තිබුණා මේ කාලය පසුබිමේ තියාගෙන තමයි ඉතාලි ජාතික උම්බෙර්තෝ ඉකෝ The Name of the Rose කියන නවකතාව ලියුවේ ඒ නවකතාව සිංහලට පරිවර්තනය කරලා තියෙනවා දැනට අවුරුදු ගණනාවකට කලින් මේකේ කියවෙනවා මේ මිනිසුන්ගේ සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස මැඩලන්නට මර්ධනය කරන්නට බලධාරීන් විසින් මොනතරම් දුරක් යන්න පුළුවන්ද කියන එක ඒ කාලේ තිබුණා දණ්ඩාධිකරණ කියලා දණ්ඩාධිකරණ කියන්නේ පල්ලිය විසින් පිහිටවපු උසාවි ඒවවල නඩු විභාග වුණේ සම්මත පිළිගත් නීති රීති වලට අනුව නෙමෙයි උදාහරණයක් විදිහට කියනවා නම් යම් කිසි කෙනෙක් කිව්වොත් මේ දණ්ඩාධිකරණයට ඇවිල්ලා අල්ලපු ගෙදර ඉන්න ගෑනු කෙනා අයියේ මට කිව්වයි කියලා දෙවියන් වහන්සේ පිළිබඳ මට විශ්වාසයක් නැහැ කියලා එම සාක්ෂියම ඇති ඒ කියපු කෙනාව ඉනිමැලේ දාලා පුළුස්සන මේ විදිහට සියවස් දෙකම මාර්ගයට වැඩි කාලයක් මර්ධනීය ක්‍රියාත්මක වුණේ එම ව්‍යාපාරයේ විතරයි අනිත් දේශපාලන මර්ධන කියන ඒවා කාලයකට එනවා කාලයකට යනවා හැබැයි මේ කියන මර්ධනයත් ඒ සියවස් දෙකම මාර ඇතුණාට පස්සේ සම්පූර්ණයෙන්ම පාඩම් ඉගෙන ගත්තා නිදහස් වුණා අද වර්තමාන කතෝලික ක්‍රිස්තියානි පල්ලිවල තියෙන නිදහස තුලින් අපි දකින්නේ ඒ අතීතයේ තියෙන සිදුවෙච්ච වැරදි වලින් ඉගෙන ගත්ත පාඩම් ඒගොල්ලෝ තේරුම් අරගෙන නිදහස අගයන ආයතනයක් බවට අද පල්ලිය පත් වෙලා තියෙනවා දැන් මේ මම මේ වාක්‍ය දෙකක් විතරයි මේ Name of the Rose කියන පොතෙන් මම අරගෙන ආවේ අද කියවන්න ඒකේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ Do not seal my lips by opening yours Ask me for mercy if you like but do not ask silence of me මගේ තොල් වහන්න එපා ඔබේ තොල් විවර කොට ඔබට අවශ්‍ය නම් මං අනුකම්පාව දක්වන්නම් හැබැයි මගෙන් නිශ්ශබ්දතාවය ඉල්ලන්න එපා බොහොම ස්තුතියි